icon කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සිල දෙනාම business idea SL කියන YouTube නාලිකාවට ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම ඔයගොල්ලන් අදත් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. අදත් වර්ණා කියන සෙන්රකී අවස්ථාවක ඔයාලට අරන් ආවේ. වීඩියෝ skip කරන්න එපා. මේ වීඩියෝ ගොඩක්ම වැදගත් වෙයි ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන්නත් ඉඩ තියෙනවා මේ වීඩියෝ එකෙන්. මොකද ඊටම සාර්ථක සෙන්රකී අවස්ථාවක් කවුරුවත් මේ විදිහට ඔයගොල්ලන්ට සෙන්රකී අවස්ථා කියලා දෙන්නේ නැති වෙයි. වීඩියෝ එක skip නොකර බැලුවොත් ඔයගොල්ලන්ට ජීවිතේ වෙනස් කරගන්න මොනවා හරි හෝ 100ක් බැලුවොත් මේක 50කටවත් අඩුම ගන්න හිතෙනවා. මොකද මම එහෙම කිව්වේ ගොඩක් කටි වීඩියෝ බැලුවට කරන්නේ නැහැ. 150ක් අනිවාර්යයෙන්ම කරන්න ඉඩ තියෙනවා. මොකද ඒ විදිහටම තමයි මම කියලා දෙන්නේ. ඒ තරම් මේක ඉල්ලුමක් තියෙනවා. හැම දෙයක්ම හොඳයි. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip නොකර බලන්න. ඒ වගේම තමයි ආරාධනා කරන අපේ business idea SL කියන YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell එක click කරන්න. අද මම ඔයගලන්ට අරන් ආවේ උම්බලකඩ සම්බල් ව්‍යාපාරයක් කරන විදිය. හරිද? ඉතින් මේ උම්බලකඩ සම්බල් ව්‍යාපාරය ඔයගොල්ලන්ට ඉතාමත් සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා උම්බලකඩ සම්බල් ව්‍යාපාරයට අවශ්‍ය සියලුම විස්තර, ලාභය, වියදම, ඒ වගේම උම්බලකඩ නිෂ්පාදනය කරගන්න අවශ්‍ය විදිය, ඒ වගේම මිරිස් කැලි ටික අපිට අපි හොයා ගන්න ඕන විදිය, කඩෙන් ගන්න නැතුව උම්බලකඩ කඩින් ගන්න නැතුව අපි කරන විදිය. ඉතින් ඔයගොල්ලන්ට හරියට මේ වීඩියෝ බැලුවොත් ඔයගොල්ලන්ට ගොඩක් ලොකු අදහසක් ගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේව කරන අය කවදාකවත් ඔයාලට කියන්නේ නැහැ කරන්න කියලා. මොකද ලාභ තියෙනවා, හොඳ ඉල්ලුමක් තියෙනවා. ගොඩක් කට්ටිය දැන් අද කාලේ ගොඩක් කට්ටිය බලන්නේ කඩෙන් අරන් කෑම තමයි ගොඩක්ම අය පෙළඹිලා ඉන්නේ. ඉතින් ඒකෙන් chance එක ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ව්‍යාපාරයක් කරන්න කැමති ඉන්න කෙනෙක්ට ඔන්න මුදලක් උපයා ගන්න හොඳ අවස්ථාවක්. මේකෙන් ලාභය මම ඕගලන්ට කියන්නම් මුලින්ම වියදම සහ ලාභය. මේක එක පැකට් එකක් උම්බලකඩ අපි කාඩ් එකකට තමයි මේ උම්බලකඩ ගහන්නේ. ඒ කියන්නේ එක උම්බලකඩ පැකට් එකකට උම්බලකඩ ග්‍රෑම් 8ක් තමයි අපි දාන්නේ. හරිද? මම මේ උම්බලකඩ හදන විදිය මම සියලුම දේ ඕගලන්ට ලබා දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. කොහෙවත් යන්න දෙයක් නැහැ. කෝස් කරන දෙයක් නැහැ. උඹලකඩ හදන විදිය වීඩියෝ එක මම ඔයාලට ලබා දෙනවා. ඉතකම් පොඩ්ඩක් ඉවසන්න. දෙයක් අපි කරනකොට මුලින්ම අපි ඒකේ වියදම කොහොමද, ලාභය කොහොමද අපි ඒක මුලින්ම කතා කරලා ඉන්න ඕන. ඒකයි මම මේ ටික කියන්න බලාපොරොත්තු වෙන්නේ. උඹලකඩ එක කාඩ් එකකට පැකට් 25ක් ගහන්න ඕන. ඒක පැකට් එකකට ගෑ මටයි. ඒකට අපිට කාඩ් එකක් එක පැකට් එකක් හදන්න වියදම යනවා රුපියල් 5ක්. පැකට් එකට අපිට රුපියල් 2ක් විතර යනවා. අමුද්‍රව්‍ය වල රුපියල් 3ක් වගේ යන්නේ. රුපියල් 5 තමයි උපරිම කාඩ් එකකට වියදම. ඊට අමතරව කාඩ් එකේ විකුණුම් මිල එක පැකට් එකක් රුපියල් 20යි සිල්ලර මිල. අපි කඩේට දාන්නේ රුපියල් 15කට. එතකොට කඩේට රුපියල් 5ක ලාභයක් තියෙනවා. කඩේ හිමියට අපිට වියදමට 5ක් යනවා. 20ෙන් 10ක් අඩු කරාම අපට සුද්ධ ලාභය රුපියල් 10ක් තියෙනවා. එතකොට එක කාඩ් එකකින් උඹලකඩ කාඩ් එකකට අපි පැකට් 25ක් ගහනවා. ඒ එක පැකට් එකකින් අපට සම්පූර්ණ වියදම රුපියල් 500යි. ඒකෙන් අපට ලාභය තියෙනවා සුද්ධ ලාභය රුපියල් 250ක් එක කාඩ් එකකින්. හරිද? එතකොට අනිත් 250 බෙදිලා යනවා වියදමට ගානක්, ඒ වගේම කඩ හිමියට ගානක්. එහෙම තමයි මේකේ වියදම යන්නේ. 125ක් කඩ හිමියට, 125ක් අපට වියදම. ඉතින් ඕ විදිහට තමයි උම්බලකඩ සම්බල් වියදම සහ ලාභය. හොඳ ඉල්ලුමක් තියෙනවා ඇත්තටම. ඔයගොල්ලන්ට එක කඩේකට මේකෙන් කාඩ් දෙකක් දාන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ වගේම අපට පුළුවන් ඩෙලිවරි ඩෙලිවරි කරන අය ඉන්නව ඕන තරම්. ඩෙලිවරි කරන අයට මේව අපිට ලබා දෙන්න පුළුවන්. අනිත් එක තමයි මම කලින් කිව්වා මේකට වියදමක් ගොඩක්ම වියදමක් යන්නේ නැති විදිහට අපිට ලාභය කොහොමද හදාගන්නේ. ඒතර රුපියල් 3ක් වියදම යන්නේ අපට උඹලකඩ එකකට. හරිද?
මේ විදිහට කර ඔයගොල්ලන් උඹල කඩ හදාගන්න ගෙදරම උඹල කඩ හදන එක මහ ලොකු දෙයක් නෙමේ ඕගලන්ට තියෙන්නේ මුහුද ආශ්‍රිතය නම් ඔයගොල්ලන් යන්න වැල් මාකට් එකට මාළු මාකට් එකට ගියොත් ඕගලන්ට බලය සහ බලය හොඳයි බලය ගේන්න ගෙනෙල්ලා ඔළුව අයින් කරන්න බඩ සුද්ධ කරන්න කූරයි එහෙම්මම තම්බන්න තම්බල එළියට අරගෙන මේක දෙකට පලා ගන්න පිහි පිහියක් පාවිච්චි කරන් දෙන අතින් පලල් කරාම පලල් වෙනවා ඊට පස්සේ කටුව ඉවත් කරගන්න මේ මාළුව දෙකට බෙදු පැලුවාම කෑලි හතරකට වෙන් කරන්න පුළුවන් ඒ කෑලි හතර අවුවේ දාලා වේල ගන්න එච්චරයි උඹල කඩ වලට මහ ලොකු දෙයක් නැහැ අපි මිනිස් අපේ මිනිස්සු ඇත්තටම උඹල කඩ නෙමෙයි ඕනම දෙයක් කඩෙන් ගන්න තමයි පෙළඹිලා ඉන්නේ ඉතින් ඕගොල්ලන්ට මම කියන්නේ උඹල කඩ සම්බල හදන්න නම් අපි දෙයක් නිෂ්පාදනය කරන්න අපි නිෂ්පාදනය කරන නිෂ්පාදනයේදී අපි උපරිම ලාභ ලබා ගන්න අපි වැඩ කටයුතු කරන්න ඕන ඒ වගේම තමයි මිරිස් කෑලි අපිට වැඩියෙන්ම යන්නේ මිරිස් කෑලි සහ උඹල කඩ ඕගොල්ලන් මිරිස් කෑලි ඕගොල්ලන් කරල් ගේන්න කරල් ගෙනෙලා පිට මෝලකට දාලා කොටා ගන්න ඒක තමයි හොඳම හරිද හොඳට හොදන්න මිරිස් කරල් ගෙනෙලා ගේල්ල හොදලා නැටි කපලා කොටා ගන්න කොටාගෙන ඕගොල්ලන් ඒක පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම උඹල කඩ සම්බල් වලට එතකොට මේකේ ලාභය ඩබල් අපට ලැබෙනවා හරිද අපට ගෑම් මටක උඹල කඩ පැකට් එකට අපට අමුද්‍රව්‍ය වලට යාවි රුපියල් 2.50ක වගේ පොඩි මුදලක් තමයි අපට උඹල කඩ පැකට් එකකට අපට යන්නේ ওই විදිහට බැලුවොත් ඉතින් යාළුවනේ ඕගලන්ට තේරෙන්නේ නැති මම කියන දේ ඔයගොල්ලන්ට කවුරු හරි මේකට කැමැත්තෙන් ඉන්නව නම් කමෙන්ට් එකක් වීඩියෝ පහලින් කමෙන්ට් එකක් දාන්න කොහොමද උඹල කඩ නිෂ්පාදනය කර උඹල කඩ සම්බල් නිෂ්පාදනය කරන්න කියලා මම ඕගලන්ට වීඩියෝ එකක් ලබා දෙනවා උඹල කඩ සම්බල් කල් තියාගන්න ක්‍රමයට નિયમિત નિયම ක්‍රමයට උඹල කඩ නිෂ්පාදනය කරලා කල් තියාගන්න පුළුවන් විදියට ඇස්රූම් කරන හැටි ඒ සියලුම දේ ඔයගොල්ලන්ට එක වීඩියෝ එකකින් මම ලබා දෙනවා උඹල කඩ සම්බල් හදන වීඩියෝ එකත් ඒ වීඩියෝ එකෙම තියෙනවා ඉතින් කවුරු හරි මේකට කැමැත්තෙන් ඉන්නවනම් කවුරු හරි ඉන්න තැනකින් එක පඩියක් හරි උඩට තියන්න කැමති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන වීඩියෝ එක පහලින් මම ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ලබා දෙන්නම් අපිත් එක්ක නිතරම එකතු වෙලා ඉන්න අපේ channel එක subscribe කරලා bell එක click කරන්න ඒක කරා කියලා පාඩු වෙන්නේ අපි ඕගොල්ලන්ට වටනා කියන සෙන් රැකියා අවස්ථාව ලබා දෙනවා ඕගොල්ලන්ට දවස රුපියල් 10000 15000 අතර මුදලක් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මම කලින් ගෙනා පොල්ලෙලි chips හදා ගන්න විදිය රුපියල් දවස රුපියල් 26000ක් උපයන්න පුළුවන් විදිය මම ඕගොල්ලන්ට ගෙනාවා ඒවත් පොඩ්ඩක් බලන්න බලලා අදහසක් ගන්න අදහසක් අරගෙන පටන් ගන්න හරියටම මම කියන්නේ මෙහෙමයි ලොකු මහා පරිමාණයෙන් කරන්න එපා කිසිම දෙයක් ඔයගොල්ලන් පොඩියට පටන් ගන්න මුල ඉඳලා යන්න එකපාරට ලොකුවට පටන් ගත්තොත් කොට බිම ඇනෙන එක ඇනෙනවමයි ඒක වෙනස් කරන්න බෑ අපි මුල ඉඳලා පටන් ගත්තොත් ඔයා අනිවාර්යයෙන්ම උපරිම තැනට ගිහිල්ලා තමයි ඔයා නතර වෙන්නේ හරිද ඒක හොඳට මතක තියාගන්න මුල ඉඳලා යන්න පොඩියට පටන් ගන්න පටන් ගත්තොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම දෙයක් තියෙනවා අනිත් එක තමයි ඒ කරන දේ හරි අවබෝධයක් ඇතුව කරන්න අර එහෙම මෙහෙම පටන් ගන්න එපා ඒකට ඔයගොල්ලෝ උඹල කඩ සම්බල් ව්‍යාපාරය කරනවා නම් ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ඔයගොල්ලන් ඒකට අනුමැතිය ගන්න සති දෙකක් යනකොට ඕගොල්ලන්ට රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන් එතකම් වැඩේ පටන් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මොකද රජයේ ලියාපදිංචියන එක අපි ඔක්කොටම හොඳයි මහ ලොකු දෙයක් නැහැ ඒගොල්ලන් ඇවිල්ලා අපි උඹල කඩ සම්බල් හදන තැන පොඩ්ඩක් බලනවා ඒගොල්ලන් ඇවිල්ලා PHI මහත් වෙනවා එයා ඇවිල්ලා කියනවා පිරිසිදුව කරන්න ඒ වටපිටාව බලනවා එච්චරයි වෙන කිසි දෙයක් නැහැ ඒගොල්ලන් ඇවිල්ලා ඒක බලලා ඊට පස්සේ අපට රෙජිස්ට්‍රේෂන් එක සහතිකයක් අපට ලබා දෙනවා ඊට පස්සේ ඕගොල්ලන් ලේබල් වලට අපට මේ නම්බර් එක දාලා ලියාපදිංචි අංකය කියලා කියන්නේ ඉතින් ඒක දාලා අපට අපේ වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන් ඉතින් ඇත්තටම යාළුවනේ ඕගොල්ලන් මේ වැඩ කරන්න ගොඩ යන්න පුළුවන් දේවල් කවදාකවත් මිරිස් කොටන්න මැෂින් ගේන්න එපා මැෂින් අනවශ්‍යයි ඒවා අදාළ නැහැ ඒවා පස්සට පුළුවන් මුලින්ම ඕගොල්ලන් පාර හදාගන්න පොඩියට පටන් අරන් පාර හදාගෙන පාර හොඳනම් පොඩියට මැෂින් එකක් ගෙනෙල්ල මිරිස් කුඩු ටික මේව කරගෙන උඹල කර ටික සාමාන්‍ය ප්‍රමාණයෙන් හදාගෙන එහෙම කරන්න පුළුවන්
ඔයගලන්ට ඊට අමතරව උඹලකට ටිකක් අපිට විතරක් දෙන්න පුළුවන්. ඉතින් කරන්න වැඩ තියෙනවා ඇත්තටම යාළුනේ. මුලින්ම පොඩියට පටන් ගන්න මම කිව්වා වගේ අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන්. ඉතින් ඇත්තටම යාළුනේ වතුරට බහින්න ඕන පීනන්න නම් කවදාකවත් ගොඩ ඉඳලා පීනන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි ව්‍යාපාරේ හිත හිත ඉඳලා හරියන්නේ නැහැ. පොඩියට පටන් ගන්න පොඩි තැනින් ඉඳන් යන්න අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් ඔයගලන්ට. ඒක ස්ථිරවම අපි කියන්නේ. ඉතින් ඕගලන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක පහලින් අනිවාර්යෙන්ම ඕගලන්ට ඒ කරන විදිය සියලුම දේ මම ලබා දෙන්නම්. ඉතින් යාළුවනේ නම් මෙච්චරයි මේ වීඩියෝ එක කියලා දෙන බලාපොරොත්තු වෙන්නේ. ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඕගලන්ට සියලුම දේවල් දැනුම හැම දෙම ලබා දෙවි ඒ වීඩියෝ එක මගේ. ඉතින් බොහොම ස්තුතියි ආදර මම මගේ වීඩියෝ සමගන්න අපේ බිස්නස් අයිඩියා ඉස්සෙල් කියන YouTube නාලිකාව subscribe කරලා bell එක click කරන්න.